අයිබුවන් ඔබ කොන්නේ රාත්‍රී නවයි 30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම නජිත් මාතරගේ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත කොරෝනාවට එරෙහි රජයේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න පක්ෂ නායකයන් ගෙනුත් යෝජනා විශ්‍රාම වැටුප ලබා ගන්න යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇඳිරි නීති බලපත්‍රය විශ්‍රාමික හැඳුනුම්පතයි කොරෝනා රෝග ලක්ෂණ හැංගුවොත් තමනුත් රටත් විනාශයි වැසනේ නැති කරන්න අපට සහාය දෙන්න වෛද්‍ය ජාසිංහ රටින්ම ඉල්ලයි කොරෝනාවෙන් ඇමරිකාවම දුප්පත් වෙන ලකුණු විරකියාව වාර්තා තබමින් ඉහළට රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සර්වපාක්ෂික හමුවක් කැඳවා තිබුණා. දේශපාලන ආගමික ජාති බෙහෙදයකින් තොරව කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. සර්වපාක්ෂික නියෝජිත හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවේදී රජයේ ක්‍රියාත්මක වන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඇඳිරි නීතිය පැනවීම පවා සිදු කරන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ උපදෙස් අනුව බවයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජන ජීවිතයේ පවත්වාගෙන යාමට මෙතෙක් රජයගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කළා. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා රජයගෙන යන වැඩපිළිවෙලට සහ ඊට සහාය දෙන සෞඛ්‍ය හා ආරක්ෂකාංශ සමාජිකයන් පක්ෂ නායකයන් විසින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. රජයේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද පක්ෂ නායකයන් අදහස් දැක්වුවා. මගෙන් අපි සියලු දෙනාම වගකීමකින් කටයුතු කරන්න ඕන. මොකද මේ දැන්වීම මගේ අතට හම් වුණා. කොරෝනා ඔබට සමීප වෙන්නේ නැහැ කියලා මේ යාපනයේ පළ වෙන පුවත්පතක මෙහෙම සඳහන් කළ රැස්වීමක් ඇඳවලා තියෙනවා. මේ පුවත්පත්වල මේ වගේ දැන්වීම් පළ කරන්න ඉඩ දෙන්න එපයි කියලා උතුරේ විශේෂයෙන්ම ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබේ අදහස් වලට අපි ගරු කරනවා. මේ යුගයේදී ඇතිවිය හැකි අපහසුතාවයන් ආගමික වශයෙන් ඇතිවිය හැකි අපහසුතාවයන් චාරිත්‍ර අනුව ඇතිවිය හැකි අපහසුකම් මගේ සියල්ලන්ටම තියෙනවා. කෙනෙකුට විතරක් නෙවෙයි ටික ඒක අපි පුළුවන් තරම් සුළු කරගෙන ඉදිරියට යන්න තමුන්නාන්සේලාගේ අදහසුත් ක්‍රියාත්මක කරන්න කළා ඒවා සැලකිල්ලට අරගෙන අපි කටයුතු කරන්න සූදානම්. ඒ වගේම අපේ අඩුපාඩු තියෙනවා නම් අපි සඳහන් කරන්න ඕන. අද වෙනකන් ආපු පැමිණිලි ගැන හෝ විමසුම් ගැන බැලුවම මුදලට හෝ ලබා ගැනීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම ප්‍රදේශයට වෙත නොලැබීම කියන එක තමයි 1426ක් අපිට කිව්වේ. මේ ආවම අපි කරන්නේ මේක එවෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඍජුව මේ ගැටලුව ඉදිරිපත් කරලා ඔවුන්ගෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි කෘෂිකර්ම අමාත්‍යාංශයට අධිකාරී ජනාධිපතිතුමා නියෝග කරලා තියෙනවා භෝගාවර්ග 14ක්. ඒ 14න් ලංකාවට අවශ්‍ය සියල්ල නිෂ්පාදනය කරන්න කියලා ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කරන්නත් මේ අවස්ථාවේදී අපි දීර්ඝකාලීන සැලැස්මක් හදලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ ලෝකයේ මොනවුව දුරා තුනත් ආහාර සුරක්ෂිතතාවය ශ්‍රී ලංකාව තුළ තහවුරු කරන්න අපිට හැකි වෙයි කියලා. මේ වගා කිරීමේ ප්‍රතිපත්තිය තුළ අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ගොඩනැගීමේදී පෞද්ගලික අංශය හවුල් කර ගැනීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මොකද ඉදිරියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකල මේ රටේ රැකියා වලට බාධා පැමිණෙන්න පුළුවන්. බෙසිල් රාජපක්ෂ මැතිතුමා එතුමා මේ ආර්ථික කඩාවැටීම තිබුණ නිසා ඒකට ලබා දෙන සහනය ගැන එතුමා පැහැදිලි කරා සතුටු වෙනවා. එතුමා කිව්වා මේ රටේ ජනයා මේ තුන් විදියකට බෙදලා තියෙන බව. අතේ සල්ලි තියෙන අය අනිතක බැංකුවේ සල්ලි තියෙන අය අනිතක බැංකුව අතේ සල්ලි නැති අය සතුටු වෙනවා. වෙරි ඉන්ටෙලිජන්ට් අප්‍රෝච් එකක් ඒක සතුටු වෙනවා. ඒ දැනට උදකලා වෙලා ඉන්නවා කාටද දන්නවා. ඒක ළඟ ඉන්න භූමි ප්‍රදේශ නිසා උදකලා වෙලා ඉන්නවා. සෞඛ්‍ය කෝණයෙන් බලනකොට ඒක හොඳයි. නමුත් ආර්ථික කෝණයෙන් බලනකොට මේ අවස්ථාවේ ඒක ළඟ ආර්ථික කඩාවැටලා තියෙනවා. විශේෂයෙන්ම කොරෝනා මර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරීව ක්‍රියාත්මක වන සෞඛ්‍යංශයටත් ත්‍රිදහමුදාවටත් පොලිසියටත් සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් රාජ්‍ය ශේෂ්ත්‍රයටත් අපේ කෘතඥතාවය පුද කරමින්
මගින්නම් දැනට අපේ සංඛ්‍යාව අඩුයි ඒත් වැඩි වෙන්න පුළුවන් අපිට පින්නුව හැටියට මට එකක් මතක් කරන්න තියෙන ගිය සැරේත් කිව්වේ එක ටෙස්ටිං කොහොමද අපි වැඩි කරන්නේ මොකද ඇත්ත වශයෙන්ම අපිට 5000 6000 කරන්න ශක්තියක් නැහැ ඒත් ඒ කරන වැඩ කටයුත්ත වැඩි කරගත්තොත් පුද්ගල රෝහල් අරගෙන මම දන්නවා GMO එකත් කතා කරන්න වෙයි මමත් කතා කරලා තියෙන අපි ඔක්කොම එකට එකතු වෙලා කතා කරලා ක්‍රමයේ දකගන්න මොකද මෙතන ආහාර අංශය අපි දැන් ආරම්භ කරන්නේ කොහොමනයි ඔතනදී ඕක පැතිරෙන්න පටන් ගත්තොත් ආපහු ඔතන මේවා කරන්න තියෙන්නේ අන්න එහෙම තැන්වල විශේෂයෙන්ම ටෙස්ටිං කරන්න අපිට අවස්ථා ලබලා දෙන්න වෙයි ඒ වගේම ලංකාවේ මේ උපකරණ හදන්න පුළුවන් නම් අපි ඇටත් විශේෂයෙන්ම ආධාර උපකාර කරන්න ඖෂධ සැපයීම් පිළිබඳව පෞද්ගලික අංශයේ ඉල්ලීමක් තිබුණා කරවගමතුමනි මේ PHI මාතෘකාව ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනුත් සම්බන්ධ කරගෙන ඒ ගෙදරටම මේ බඩු ටික ගිහිල්ලා දෙන්න පුළුවන් වාතාවරණයක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියන යෝජනාව ඒගොල්ලෝ අපිට ඉදිරිපත් කරා මම කීප දෙනෙක්ගෙන් කතා කරපුවා මම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකත් බලන්න පුළුවන් ඔසුසලවල් පමණක් ඇරලා තිබුණේ නෑ අරින්න පුළුවන් දවස්වල ෆාමසිසුත් ඔක්කොම ඇරලා තිබුණා නමුත් අදත් හෙටත් ෆාමසි ඇරලා තියෙනවා පෙන්ෂන් ගන්න අයට බෙහෙත් ලබා ගැනීම සඳහා ගැටලුව අපට තියෙන්නේ දැන් රජයේ රෝහල් වල තියෙන සාමාන්‍ය ක්ලිනික්ස් වල බෙහෙත් ටික තමයි තැපැල් බෙදෙන මේ මහත්යා ලව්වා බෙදෙන්නේ පෞද්ගලිකව රෝහල් වලින් සහ පෞද්ගලිකව ෆාමසි වලින් බෙහෙත් ගන්න අයට ඔසුසලෙන් බෙහෙත් ගන්න අයට මෙතන ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව निराකරණය කරන්න අපි විවිධ ක්‍රම කල්පනා කරමින් සොයමින් ඉන්නවා අපි කොච්චර කිව්වත් මාස්ක් එක අත්‍යවශ්‍ය නැහැ කියලා ලොකු බීතියක් තියෙනවා මේක අත්‍යවශ්‍යයි කියන එක ඒක නැතුව යන්න බයයි ඒ නිසා මේ මාස්ක් ප්‍රශ්නේ විසඳන්න මොකක් හරි ක්‍රමවේදයක් හදනවා නම් ඒක වඩාත් සුදුසුයි ගරු සුමන්තේන මන්ත්‍රීතුමා කියපු කාරණේ පිළිබඳව අපි නීතිය පැත්තෙන් බලපුවාම පාර්ලිමේන්තුව කැඳවනවා නම් ජනාධිපතිතුමාට කැඳවන්න වෙන්නේ මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලන්සි අතල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම ඒක සම්මත කරගැනීමේ අරමුණෙන් විතරයි පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන් අනිත් කාරණේ තමයි දැන් දැනට රටේ තියෙන නීතිය අනුව මේ සියල්ල විසඳගන්න ඉඩකඩ තියෙනවා අනිත් එක පාර්ලිමේන්තුව කැඳෙව්වයි කියමුකෝ පාර්ලිමේන්තුව කැඳෙව්වම පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන ක්‍රමවේද මොකක්ද එහෙම ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවට නැහැ ඒ නිසා මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව කැඳවලා තව නැති අවුල් හදාගන්න ඕනයි කියලා පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ පසුගිය වතාවේ අපි සාකච්ඡා කරලා තමයි ඔබතුමා එකඟතාවයකට ආවේ පාර්ලිමේන්තුව කැඳවීම වෙනුවට අපි මේ පක්ෂනායක රැස්වීමක් පවත්වලා ඒ හරහා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම පක්ෂවල නායකින් මෙතන ඉන්නවා ඒ හරහා අපි සංවාදයක් කරමු කියලා මහ බැංකුවේ නිකුත් කරලා තිය�න චක්‍රලේඛනය 27 වෙනිදා මේකේ යම් ක්ෂේත්‍ර ආවරණය වෙලා තිබ්බට මෙතෙක් දුර ප්‍රායෝගිකව එක බැංකුවලට ගිහිල්ලා නැහැ අපි ඊයේ කතා කරා වගේ අගමැතිතුමා කරුණාකරලා මේක වහාම කටයුතු කරන්න ඉඩ දෙන්න මොකද මේකේ නැත්තම් උත්කලිකාංශයේ ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙනවා ක්‍රියාත්මකව කරන්න කියලා තියෙනවා ඉතින් බැංකුවල ප්‍රමාදයක් තියෙනවා නම් ඒකන සොයන්න මම හිතනවා අපි කුහක නොවිය යුතුයි මේ කාර්යයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් නිසි අවස්ථාවේදී ඒ විශේෂඥයන්ගේ අදහස් වලට අහුම්කම් දීලා නිවැරදිව තීරණය කරපු එක ගැන ඒ වගේම තමයි ඉතාම විද්‍යානුකූලව වැඩ බෙදා හදා ගැනීමකින් මේ කටයුත්ත මෙහෙවීම ගැන ඒ නායකත්වය නොලබුණා නම් මං හිතන්නේ අපිට අද අපේ රටේ මේ වසංගතය පිළිබඳව සාකච්ඡා කරන්න වෙන්නේ මීට වඩා වෙනස් කතාවක්. ඒ නායකත්වය නොලබුණා නම් මං හිතන්නේ අපේ රාජ්‍ය සේවය තිබුණ තත්ත්වයත් එක්ක මේ විදියට මේක මෙහෙව ගන්න පුළුවන් වෙයි කියලා. මෙරටේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ආසාදිතයෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාවද 3ක් දක්වා ඉහළ ගියා. එම පුත්කලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව අද සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ ආසාදනය වූවන්ගෙන් 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වර්ධාන ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා ජයවර්ධනපුර රෝහලට තුලත් කිරීමෙන් පසු IDH රෝහලට මාරු කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වුණා. ඔහු දේවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝගී තත්ත්වයන්ගෙන් පිළී සිටි අයෙක්. රෝගියා රෝහල්ගත වී ඇත්තේද රෝගයේ උත්සන්න වී ඇති අවස්ථාවේදී බැවින් මෙහි අවදානම පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. එම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරපරුවේ සිදු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියේ.
ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසි වලට යටත්වයි. එහෙත් එම සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම් පුත්කලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළ කළා. එතකොට පුච්චන්න කද්ද දවස මේකේ අපි පැය කියන්නේ මේ ඒරියා එක අපි ඉන්නේ අපිට ආරාධනා කරන පරිමා කරන පාරේ තරයි ඉන්නේ. අදාළ සුසාන භූමිය ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක් වුණා. බෙම පසුබිම හමුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම ප්‍රමාද වුණා. කෙසේ වෙතත් අද දහවල් 12:30ට පමණ මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. කොරෝනා රෝගියෙකුගේ දේහය ආදාහනය කිරීමකදී සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවත් අනුගමනය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ භාවිතා වන ක්‍රමවේදයන්මයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ඒ අවස්ථාවකදීත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ පිළිසීමක් වගේ දෙයකට. එහිදීත් මේ සියලුම ශරීර කොටස් වල තියෙන විස බීජය වන විට තුරන් වෙනව අළු බවට පත්වීමේදී මේ අධීක්ෂණයේ යටතේ මේ ක්‍රියාවලිය සිදුවන්නේ කිසි විටකත් ජනතාවට බිය විය යුතු නැහැ මේ සම්බන්ධ. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සදාහන් කරන ආකාරයට මෙවැනි මරණයක් ඉතා ඉක්මනින් අවසන් කටයුතු සිදු කරන්න ඕනේ. ඒ වගේම ජනතාව එක් රැස් වීමෙන් වළකින්න ඕනේ. අපි විශේෂයෙන්ම දැනුම් දෙනවා මින් ඉදිරියේදී එවැනි තත්ත්වයන්හිදී ජනතාව යම් ආකාරයකට අනවශ්‍ය ලෙස රැස් වෙනවා නම්, ඒ වගේම පාර දෙපැත්ත සිටිනවා නම්, ඔවුන්ට විරුද්ධවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වන සියලු කටයුතු ඔවුන්ගේ ළඟම ඥාතීන් සමග සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය මැදිහත්වී සිදු කරනවා. වෙනත් කිසිම කෙනෙක් එම ස්ථානවලට රැස්වීමට එම ස්ථාන අවට රැස්වීම නීති විරෝධී කටයුත්තක් වෙනවා. දැන් මේ රටේ අලුත් සමාජ ප්‍රශ්නයක් නැති වෙලා තියෙනවා. ඒක තමයි ඒ රෝගය වසන් කරමින් තමන්ගෙම නිවසට වෙලායි. ඒ නිසා තමන්ගෙම පවුලේ ගණනාවකට ඒ ආසාදිත රෝගියෙන් බවට පත් වෙනවා. ඒ සිද්ධිය ඊයේ වගේම ටිකින් ටිකටම වාර්තා වෙච්ච නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා රජය රජයක් විදිහට වගකීමකින් රටේ ජනතාව වෙනුවෙන් හිතලා කටයුතු කරනවා නම් රටේ ජනතාව විදිහට ඔබේ යුතුකමත් ඔබ ඉටු කළ යුතුයි. කරුණා කළා ඔබට මේ කැස්ස හෙම්බිරිස්සාව හුස්ම ගැනීමේ අපහසුතා එවැනි දේ ඇත්නම් ඉක්මනින් සෞඛ්‍ය පද්ධතිය කරා යොමුවන්. මොකද මේ රෝගය කලින් හඳුනාගත්තොත් එහෙම ප්‍රතිකාර කිරීමෙන් සුවවන්නට පුළුවන්. පසු වෙලා හඳුනාගත්තොත් එහෙම සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. දැනට වාර්තා වෙලා තියෙන රෝගීන් 150 ගත්තහම මේ 150න් 3 දෙනෙක් මේ යන විට 21ක් සුවය ලබා පිට වෙලා තියෙනවා. රෝගී වන ජනතාව ඉතා විවෘතව තමන්ගේ රෝග ඉතිහාසය ප්‍රකාශ කිරීම මනින් රෝහල් ගතවීම කියන කරුණු ඉතාම වැදගත් වෙනවා. මෙතර මෙම රෝගියා ජීවත් වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මෙවන විට වසදමා තිබෙනවා. ඔහු සමග සමුදතා පැවැත්වූ හා ඒ අවට ප්‍රදේශවාසීන් 2000ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පීවරගෙන තිබෙනවා. බර්දාන ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි ඉමාමුල් අරුස්මාවතේ නිවාස සංකීර්ණ 3ක පදිංචිව සිටි 400 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව බස් රථ යොදවා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර යවුණා. එමෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පුතා සහ පොලිස් සාමාජිකයන් 1000 දෙනෙකු පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. ඔවුන් සමග සමීප සමුදතා පැවැත් මර්දාන ප්‍රදේශයේ පවුල් 6කට අයත් පිරිසද එම නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත පිටත් කර යැවීමටයි යුද හමුදාව පියවර ගත්තේ. ඒ අනුව මර්දාන ප්‍රදේශයේ පදිංචිව සිටි 450 දෙනෙකුට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව පියවර ගත්තා. බෙවන විට කොරෝනා බවට සැක සහිත රෝගීන් 251 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. බෙතර නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 187 දෙනෙකු අද දිනේ පිටත්ව ගියා. තවත් 1500ක පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටිනවා. වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පේ මඩුව යුද හමුදා කඳවුරේ සාර්ථකව නිරෝධායනයේ අවසන් කළ පුද්ගලයන් 45 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගියා.
පම්පේ මඩුව යුද හමුදා කඳවුරේ මිලිස නිරෝධායන ක්‍රියාවලියට ලක් කෙරුණේ ඉතාලියේ සිට පැමිණි පිරිසක්. කොළඹ, නත්තණ්ඩිය, පුත්තලම, නිට්ටඹුව, පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිසට ප්‍රවාහන පහසුකම් ද ලබා දීමටයි යුද හමුදාව පියවර ගත්තේ. දියතලව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වූ පිරිසක් අද සිය නිවෙස් බලාපිටත්ව ගියා. කොරෝනා වසංගතයේ ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 203ක් පුරා පැතිර යද්දී පුද්ගලයන් 966294 දෙනෙකුට වෛරසයේ වැළඳී තිබෙනවා. COVID-19 හේතුවෙන් මියගිය ගණන 49275ක්. රෝගීන් 203322 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරන්නට 9.2ක් මූලික අධ්‍යයනයේ අත්හදැවිලිමේ මට්ටමට ගෙනෙන්නට සමත් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ මට්ටමට එන්නතක් ගෙනෙන්නට අවුරුදු 2ක පමණ කාලයක් ගත වුණත් මේ සඳහා ගත වී තිබෙන්නේ සති 8ක් වැනි කෙටි කාලයක්. කොහොම වුණත් මේ එන්නත භාවිත මට්ටමට ගෙනෙන්නට තවත් මාස 18ක පමණ කාලයක් ගත වනු ඇති බවයි වාර්තා වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් එමෙන්නත් සතුන් යොදා ගැනීමෙන් පරීක්ෂා කිරීමට අවසර ලබා දී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ පාලනය කර නොගත හොත් දින කිහිපයක් තුළ මිලියන ගණනකට වෛරසය ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් පවසනවා. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳීමට ජනතාව උනන්දු කිරීමට අවධානය යොමු කර ඇති බවයි. වෛරසයේ බලපෑමත් සමග ඇමරිකාවේ විරැකියාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. රැකියා විරහිත පිරිස මිලියන 6.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා කියලා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සඳහන් කරා. ඒ තමයි කොරෝනා වෛරසය හේතුවෙන් ඔබ පීඩා විඳිනවා නම් ඔබේ ගැටලුව කොන්ටැක්ට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා තමන්ගේ ගැටලුව සඳහන් කරන්නට කියලා තානාපතිතුමා ඉල්ලීමක් කරනවා. පිලිපීන රජය විසින් පනවා ඇති නීති උල්ලංඝනය කරන්නන් සඳහා වෙඩි තැබීමට එරට ජනාධිපති නියෝග කර තිබෙනවා. මැනිලා නුවර ජනතාව වීතිවලට පැමිණ රජයට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීම ඊට හේතුවයි. සතියකට පසු ඉතාලියෙන් වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ සටහන් වුණේ මරණ 727ක් ලෙසයි. නමුත් ඉතාලියේ සම්පූර්ණයෙන්ම වසා දමන කාලය මේ මාස 13 වෙනිදා තෙක් දීර්ඝ කර තිබෙනවා. 120,000ක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රජයත් විශේෂ පණිවිඩයක් නිකුත් කරලා තිබෙනවා. එනම් මාර්තු මස සිට අවසන් වූ ඔවුන්ගේ රැඳී සිටීමේ වළපත්‍ර, ඒ වගේම ඔවුන්ගේ අනිකුත් ලියවිකිවල වළංගුභාවය අගෝස්තු මාස 31 වන දක්වා ඉතාලි රජය දික් කරලා තිබෙනවා. ස්පාඤ්ඤයේ ආසාදිතයන් වාර්තා වීමේ වේගය අඩු වී තිබුණද මරණ සංඛ්‍යාව දසදහස පසු කර තිබෙනවා. එක් දිනයක් තුළදී එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 864 ඊයේ දිනේදී වාර්තා වුණා. ලොව වැඩිම පැල්පත් නිවාස පිහිටා ඇති ඉන්දියාවේ මුම්බායි නුවර පළමු කොරෝනා රෝගී මරණේ වාර්තා වුණා. එම ප්‍රදේශයෙන් තවත් රෝගියෙකුද වාර්තා වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ. මිලියන 1 පමණ ජනතාවක් එම ප්‍රදේශයේ වාසය කරන බව එරට මාධ්‍ය සඳහන් කරනවා. දකුණු කොරියා රජය එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් සඳහා දින 14ක අනිවාර්ය නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එනු ඊයේ දිනේදී නිරෝධායනයේ ප්‍රතික්ෂේප කළ විදේශිකයන් 8 දෙනෙකු පිටුවහල් කළ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. COVID-19 සමාජ සෞඛ්‍ය සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. අරමුදලට ඍජුව මුදලින් හෝ චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් මාර්ගයකින් දායක වීම හැර කිසිදු බාහිර පාර්ශවයකට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙස ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා. මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයේ වෙත පැමිණිලි කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ. දුරකථන අංක 011-352-454-479 හෝ 011-352-354-354 යන දුරකථන අංක ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන KB එගොඩවෙල මහතා ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට හැකි බව ජනාධිපති කාර්යාලයේ සඳහන් කළා. බැංකුව වෙත කළ ඍජු තැන්පත් කිරීම අනුව අද වන විට අරමුදල වෙත බැරවී ඇති මුදල රුපියල් මිලියන 314.5ක්. ටෙලිකොම් ඉන්ජිනියර්ස් බෙනවලන්ස් අරමුදල සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් අරමුදල රුපියල් මිලියනේ බැගින් පරිත්‍යාග කර තිබුණා. කාගී සිලෝන් PLC ආයතනයේ පිරිනමා ඇති මුදල රුපියල් මිලියන 50ක්. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 857-373-73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග කළ හැකි. පරිත්‍යාග මුදල් බදු හා විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ.
ජේෂ්ඨ පුරවැසියන් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට යාමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසනවා. සමස්ත විශ්‍රාමිකයන් 6,45,179කට රුපියල් කෝටි 1,802ක ප්‍රමාණයක් විශ්‍රාම වැටුප වශයෙන් අප්‍රේල් මාසයේ තුලදී එනම් අද දින සිට දෙවෙනිදා තුන්වෙනිදා සහ හයවෙනි දින යන දින තුන තුලදී ගෙවීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා විශ්‍රාමිකයන්ට පුළුවන් තමන්ගේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු හැඳුනුම්පත භාවිතා කරන්න ඒක ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කරන්න. විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙලෙස අපගේ කැමරා කාචයට හසු වුණා. පෙරාදිනිය ඔසු සැලද අද දිනේ පුරා විවෘත කර තිබුණා. විශ්‍රාම වැටුප් ලබා ගැනීමෙන් පසු ඖෂධ ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් පැමිණ සිටින ආකාරය දැකගත හැකි වුණා. ඖෂධ වට්ටෝරු තැපැල් මාර්ගයෙන් නිවසටම ලබා දීමේ කටයුතුද මේ වන විට ක්‍රියාත්මකයි. එලෙස නිවෙස්වට යොමු කිරීම සඳහා ඖෂධ වට්ටෝරු සකස් කරන ආකාරයද දැකගත හැකි වුණා. තමන් වෙත ආරක්ෂක හමුදාවෙන් ප්‍රවාහන පහසුකම් සලසා දීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙලෙස සිය ස්තුතිය පළ කළා. අපේ හමුදානිල දරි මහතුරු අපේ ගමට ඇවිල්ලා ගමේ ගාමසේකත්වයේ කට්ටිය එක්කාසු කරලා අපි බස් එකේ නැග්ගගෙන මේ බැංකුවට ගෙනල්ලා නැවත විශ්‍රාමිකව අරන් දීලා අපි මේ ඉස්සරහ යන ගොඩ වෙන්න යන ගම. ඉතිගරු ජනාධිපතිතුමා මේ රටේ සීලුම විශ්‍රාමිකයන්ට කරපු වැඩ පිළිවෙල ගැන මම ඉතාම අගය කොට සලකනවා. මෙතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත විශ්‍රාම වැටුප් නිවසටම ගෙනකොස් බාර දීමද බැංකුමකින් සිදු කෙරුණා. අනිද්දා වන විට තම විශ්‍රාම වැටුප නිවෙස් වෙත නොලැබුණේ නම් සිය ප්‍රදේශයේ තැපැල් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන නැමැතුමක් මගින් ඒ බව දැනුම් දෙන ලෙස රජය විශ්‍රාමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විශ්‍රාම වැටුප නිවසටම ගෙනගොස් බාර දීමේ වැඩපිළිවෙල මෙවර විටත් ආරම්භ කර ඇති බවයි තැපැල්පති රජිතාරි රත්න මහතා සඳහන් කළේ. බෙන්ඩ තැන් ලැබුණු පුවතක්. බෙරට කොරුණා ආසාධිත සිව්වන මරණයද මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. මෙම මියගේ රෝගයා 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. බෙරට කොරෝනා ආසාධිත සිව්වන මරණයද මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා. මෙම මියගිය රෝගියා 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වන්නේ. ඇඳිරි නීතිය පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත සතුස ඇතුළු ආයතන රැසක් එක්ව එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ලිට්‍රු ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් එම සමාගම මේ වන විටත් සලසා තිබෙනවා. 13:11 ලිට්‍රෝ පාරිභෝගික සේවා අංකයේ ඇමතීමෙන් හෝ www.litrogas.com වෙබ් අඩවියට පිවිසීමෙන් එම තොරතුරු ලබා ගත හැකි. ලිට්‍රෝ ගෑස් නිල Facebook පිටුවට පිවිසීමෙන් ආසන්නතම ලිට්‍රෝ නියෝජිතයාගේ තොරතුරු ලබාගෙන මෙම සේවාව සලසා ගත හැකි වනවා. පික්මී සේවාව මගින් හෝ ජංගම අලෙවි රටවලින්ද ලිට්‍රෝ ගෑස් ලබා ගැනීමේ පහසුකම් පවතිනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි ජනතාවට සාහන මිලට එළවලු ලබා දීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගිනුයි එම කටයුතු සිදු කෙරුණේ. වේයන්ගොඩ ප්‍රදේශයේ ජනතාව සඳහා නොමිලේ එළවලු මලු 3000ක් ලබා දීම වේයන්ගොඩ පොලිස් ස්ථානයේදී සිදු කෙරුණා. වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ව්‍යාපාරික වික්‍රමගේ මధుරංග මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඒ සිදු කෙරුණා. ආරක්ෂක අංශවල සමාජිකයන්ටද එම භාණ්ඩ මෙහිදී ලබා දීමටයි කටයුතු කෙරුණේ. ගම්පහ සතුස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දීමට කටයුතු කරනවා. ඇඳිරි නීති ක්‍රියාත්මක කරන කාලය තුල මෙලෙස භාණ්ඩ ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාව සිය ස්තුතිය පළ කළා.
ගල්ල ආරච්චි කන්ද ප්‍රදේශයේ සමෘද්ධි ලාභීන්ට රුපියල් 2000ක් වටිනා වියලි ද්‍රව්‍ය අඩංගු සහනමල් ලක් ලබා දුන්නා. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් බැංකු කටයුතු කර ගැනීමට නොහැකි ගනුදෙනු කරුවන්ට බැංකු සේව වසදු කිරීමේ අරමුණින් මහජන බැංකුව දොරින් දොර ජංගම සේවාව ක්‍රියාත්මක කළා. ඒ අනුව පොළොන්නරුව, දඹුල්ල, කුරුණෑගල, ගම්පහ, පුත්තලම, මඩකලපුව, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්වල මෙම ජංගම බැංකු කරන සේවාව ක්‍රියාත්මක කෙරුණා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජංගම බැංකු සේවා පවත්වාගෙන යාමට ජාතික ඉදිරි කිරීමේ බැංකුවද කටයුතු කළා. ජනතාවට සහන සලසමින් ජාතික ඉදිරි කිරීමේ බැංකුව සෑම ප්‍රදේශයක් වෙතම ගොස් ජංගම බැංකු සේවා සැපීමට පියවරගෙන තිබෙනවා. එනුව හෝමාගම අවට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මෙම සේවාව ලබා දීමට ඉදිරි කිරීමේ බැංකුව අද දිනේ කටයුතු කළා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ජංගම බැංකු සේවාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු කෙරුණා. ATM යන්ත්‍රයක් සහිත මෙම ජංගම බැංකු රථය මහනුවර, පෙරාදෙණිය, ගන්නෝරුව, තැන්නෙකුඹුර, තලාතුව ඇතුළු ප්‍රදේශ ගණනාවක සිය සේවා ක්‍රියාත්මක කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මෙම කටයුතු අඛණ්ඩව සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මහජන චීනයට සහයෝගය දැක්වීම හේතුවෙන් හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සහ රසායනික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු සහ චීන ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව නඩු පවරා තිබෙනවා. හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සහ රසායනික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මහාචාර්ය චාල්ස් ලිබ අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධ චෝදනාව එල්ල වී ඇත්තේ අසත්‍ය ප්‍රබන්ධාත්මක සහ වංචනික ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මතයි. 29 හැවිරිදි යන්ජින් යේ සහ 30 හැවිරිදි සාවෝ සොං සෙංග යන චීන ජාතිකයන් දෙදෙනාද මෙවන විට ඇමරිකා බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. වීසා කොන්දේසි කඩ කිරීම සහ ව්‍යාජ ප්‍රකාශන ඉදිරිපත් කිරීමයි ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවන්නේ. සාවෝ සොංෂින් අත්තරංගුවට ගෙන ඇත්තේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොදාගන්නා කුඩා බෝතල් 21ක් රහසිගතව චීනයට රැගෙන යාමට උත්සාහ ගැනීමේදී. මේ අතර මහාචාර්ය ලීබ නැනෝ විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන අතර ඔහුගේ පරීක්ෂණ කටයුතු සඳහා ඇමරිකා ඩොලර් මිලියන 15ක මුදලක් ලබා දී තිබෙනවා. විදේශ රාජ්‍යයන්ගෙන් හෝ සංවිධානවලින් ලැබුණු ආධාර මුදල් පිළිබඳව මෙවැනි මහාචාර්යවරුන් හෙළිදරව් කළ යුතු වුවද ඔහු චීනයේ වුහාන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ උපාය මාර්ග විද්‍යාඥයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. වසර 3ක ගිවිසුමක් යටතේ වුහාන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලීබ හට මාසකට ඇමරිකානු ඩොලර් 50,000 බැගින් ගෙව ඇති බවයි ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ. එසේම වුහාන් තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීමටද චීනය ඇමරිකා ඩොලර් මිලියන 1.5කට වැඩි මුදලක් ඔහුට ගෙවා තිබෙනවා. ඔහු වසරකට මාස 9කට නොඅඩු කාලයක් වුහාන් පරීක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කිරීමේ කොන්ත්‍රාත්තුවකටද එළඹ ඇති බවයි ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් මහාචාර්ය ලීබ ඇමරිකා රජයට පවස ඇත්තේ තමන් හට වුහාන් තාක්ෂණික විශ්වවිද්‍යාලය සමග කිසිදු නිල සම්බන්ධයක් නොමැති බවයි. මේ අතර අත්අඩංගුවට ගෙන සිටින යන්චින් යේ නැමැති චීන ජාතික කාන්තාව චීන විමුක්ති හමුදාවේ ලුතිරින වරියක බව හෙළි වී තිබෙනවා. ඇය චීන කොමියුනිස්ට් පක්ෂයේද සමාජිකාවක්. ජේවන් වීසා පන්ති යටතේ ඇමරිකා එක්සත් ජනපදයට ඇය ඇතුළු වී ඇති අතර ශිෂ්‍යාවක ලෙස පෙනී සිට ඇති බවයි අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇය චීනයේ ආරක්ෂක තාක්ෂණය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයේ සිය භූමිකාව සංගව ඇති අතර කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය පිළිබඳවද කරුණු හෙළි කර නැහැ. බොස්ටන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා, රසායන විද්‍යා සහ ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඇය අධ්‍යාපනයේ හදාරා ඇති අතර ඇමරිකානු ලේඛන සහ තොරතුරු චීනයට ලබා දීමේ කාර්යද එම කාල සීමාව තුළදී ඉටු කර තිබෙනවා. සාවෝ සොංග යෙන් නැමැත්තාද ජේවන් වීසා පන්ති යටතේ ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වී පිළිකා සෛල පිළිබඳ බොස්ටන්හිදී අධ්‍යාපනයේ හදාරා තිබෙනවා. ඔහු ජීව විද්‍යා පරීක්ෂණ බෝතල් හොර රහසේ චීනයට රැගෙන යාමට උත්සාහ දරද්දී ගොන්තරපලයේදී අත්අඩංගුවට පත් වුණා. මෙම පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් විමර්ශන පුළුල් වශයෙන් සිදු කරන බවයි ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ගර්භණී මව්වරුන්ට දරු ප්‍රසූතිය සඳහා සායනික රෝහල පමණක් නොව ඕනෑම රෝහලකට ඇතුළත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහිදී ගර්භණී සටහන් පොත ඇඳිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා. මෙතරම් කටයුතු සඳහා රුපියල් මිලියන 2286ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා. සංකූලතා තියෙන මව්වරුන් සෑම මවක් සායනවලට ගෙන්නගෙන පරීක්ෂා කරනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේම රෝහලකට යන්න නම් ගර්භණී මව්වරුන්ගේ සටහන් පත ඒක කර්ෆියු පාස් එකක් විදිහට පාවිච්චි කරලා ඕනම අවස්ථාවකදී රෝහලට යන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සර නම් අපේ ක්‍රමවේදයක් තිබුණා මේ රෝහලේ ලියා පදිංචි වෙන්න ඕන දරු ප්‍රසූතියට ඒ රෝහලට යන්න. නමුත් දැන් අපි ක්‍රමවේදය වෙනස් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් අපි සර්කියුලර් එකක් නිකුත් කරලා තියෙනවා ඕනම රෝහලකට ඕනම අවස්ථාවකදී දරු ප්‍රසූතියට ගිහිල්ලා අවශ්‍ය සංරක්ෂණ ලබා ගන්න පුළුවන්. මේ වනමකට කාන්තාහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් මිලියන 2286ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කරලා තියෙනවා. ඒ හරහා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් මගින් ඒ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් සමහර අවස්ථාවලදී මව්වරුන් ළඟට සහ පහසු වැඩපිළිවෙලක් සකස් කරලා කාන්තාහ ළමා කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනවා. කටාර්හි අල්කෝර් නගරයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු ගෘහ සේවිකාවන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය සෙසු කාන්තාවන් 3 දෙනා පිලිපින ජාතිකයන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. විපතට කාන්තාවන් 4 දෙනා එකම කාමරයක රැඳී සිටියේදී ගින්න ඇති වී තිබෙනවා. විදුලි පද්ධතිය ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න ඇති වූ බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ සමගින් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk